ආයුබෝවන් තෙරුවන් සරණයි දෙවිපිහිටයි ආදරණීය දෙමව්පියනි හිතවතුනි මිත්‍රවරුනි අද විශේෂයෙන්ම ජාති අමතා ප්‍රකාශයක් කිරීමට මා තීරණය කළේ පසුගිය දින කීපය තුළ රට තුළ ඇති වූ දේශපාලන වෙනස්කම් සමග රටේ අනාගතයේ හෙට දවස වෙනුවෙන් අප යා යුතු ගමන් මඟ පැහැදිලි කරමින් විශේෂයෙන්ම මෙම වෙනසක් සිදු කිරීමට හේතු කරුණු සහ ඊට පසුවිම බොහෝ කරුණු කාරණා සම්බන්ධයෙන් ඉතාම කෙටි සඳහනක් මෙහිදී කිරීමේ බලාපොරොත්තු වෙන 2015 ජනවාරි මාසයේ 8 වනදා මේ රටේ ආදරණීය ඔබ පොදු ජනතාව 62,50,000කට ආසන්න අති විශාල ඡන්ද සංඛ්‍යාවකින් මා ඔබේ ප්‍රධාන සේවකයා වගේම රටේ රාජ්‍ය නායකයා වශයෙන් පත් කරගත්තේ බලාපොරොත්තු රාශියක් ඇතුවත්. ඒ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම සඳහා ඔබ මා වෙත තැබූ විශ්වාසය පිළිබඳව මා ඔබට අදත් මගේ ගෞරවනීය ස්තුතිය සහ ප්‍රණාමය පුද කරනා වගේම ඒ තැබූ විශ්වාසය ඉදිරියටත් හෙට දවසෙත් ඔබ වෙනුවෙන් මා මගේ ජීවිත පරිත්‍යාගයෙන් මා ඉටු කරන බව පළමුව ප්‍රකාශ කරන්නට ඕනේ. ඒ වගේම පසුගිය 26 වෙනිදා 2018 ඔක්තෝබර් 26 වෙනිදා මා ගනු ලැබූ තීරණය 2014 නොවැම්බර් මාසයේ 21 වෙනිදාගත් තීරණයටත් වඩා ප්‍රබල වූ අභියෝගාත්මක අවදානම් සහිත තීරණයක් බව මා හිතන ඔබ විශ්වාස කරනු ඇති කියලා. ඒ සියල්ල මා කළේ ඔබෙත් මගෙත් ආදරණීය මාතෘභූමිය වෙනුවෙන් වගේම ආදරණීය පොදු මහජනතාව වෙනුවෙන් කියන එක මා මෙහිදී විශේෂයෙන් ඉතාම ගෞරවයෙන් සහ කාරුණිකව ඔබට ඉතා නිහතමානී ලෙස මා සඳහන් කරන්නට ඕනෑ. රටේ දූෂණය වංචාව ඉතාමත්ම ප්‍රබල වුණා. එක්සත් ජාතික පක්ෂයේ සහ අනිකුත් ඊට අදාළ වූ සන්ධාන රාශියක දේශපාලන පක්ෂ වෘත්තීය සමිති සිවිල් සංවිධාන 49ක් අපේ ගිවිසුමට අත්සන් කළා. ඒ තුළ අපි ඇති කරගත්ත බලාපොරොත්තු රට සහ ජනතාව වෙනුවෙන් ඒ ඉතාමත් සුද්ධ වූ පවිත්‍ර වූ නිර්මල වූ ඒ උතුම් ශ්‍රේෂ්ඨ පරමාර්ථ ඔබෙත් මගේ ජාතිය අනාගතය සඳහා ඒවා සම්පූර්ණයෙන්ම විනාශ කරනු ලැබුවා. දූෂණේ නාස්තිය ඉහවහා ගියා. මා මීට දින කීපයකට පෙර සේනානායක ගුණ සමරුවේදී සඳහන් කළ ප්‍රකාශයක් මා හිතන ඔබේ මතකයේ ඇති කියලා. ඩී.එස්. සේනානායක මහත්මයාගේ දේශපාලන දර්ශනය, ඩඩ්ලි සේනානායක මහත්මයාගේ දේශපාලන දර්ශනය, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ දේශපාලන දර්ශනය, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ දේශපාලන දර්ශනය, එය එක්සත් ජාතික පක්ෂයේ මොනතරම් ප්‍රබල යෝධ දේශපාලන පක්ෂයක් බවට පත් කළාද, ඒ වගේම දේශීයත්වය අපේ සංස්කෘතියෙන් අපේ උරුමයන් සමග අපේ කියන සියල්ල දේ ආරක්ෂා කරමින් ජාතික අනන්‍යතාවය රටේ ඒකීයභාවය ඒ උතුම් අරමුණු සහ පරමාර්ථ ඒ ශ්‍රේෂ්ඨ නායකයින් මොනතරම් ආරක්ෂා කළාද, ඒවාට කොතෙක්නම් කැප වුණාද ඔවුන්. ඒ සියලු දේ ගත් විට මා අද මෙහිදීත් ප්‍රාර්ථනා කරනවා එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නායකින්ට ඩී.එස්. දර්ශනය, ඩඩ්ලි දර්ශනය, ජේ.ආර්. දර්ශනය, ප්‍රේමදාස දර්ශනය මුල් කොටගත් ඒ උතුම් දේශපාලන අරමුණු සහිත සමාජයක් නව ලෝකයට නව තාක්ෂණයට අද යුගයට ගැලපෙන ආකාරයට බිහි කරන්න ඔවුන්ට ප්‍රඥාව පහළ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන වශයෙන්ම සාමූහිකත්වයේ තොර වෙච්ච තනි තීන්දු තීරණ ගන්න ඉතාමත් දරදඬු මුරණ්ඩු ආකාරයට එතුමා ආණ්ඩුව තුළ හැසිරුණා. ඒ තුළ බරපතල දේශපාලන අර්බුදයක් ඇති වුණා. සාමූහිකත්වය නොමැති නිසා, සාකච්ඡාව සංවාදය නොමැති නිසා ඉතා සුළු පිරිසක් අපේ අතක තිබෙන ඇඟිලි ගානටත් වඩා අඩු පිරිසක් ඔහුගේ සමීපතම සගයන් වී ඔවුන් සමග පමණක් සාකච්ඡා කර තීන්දු තීරණ ගැනීම නිසා අපි රටක් විදිහට අවාසනාවන්ත තත්ත්වයකට පත් වුණා. මෙහිදී මා කියන්නට ඕනේ, රනිල් වික්‍රමසිංහ මහතා සහ මා අතරේ ගෙවී ගිය අවුරුදු 3 මාරකට වැඩි කාලය තුළ ප්‍රතිපත්තිමය වශයෙන් දේශපාලන වෙන්කිරීමක් මම දැක්කා. ප්‍රතිපත්ති ගැටුමක් මම දැක්කා. රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දර්ශනයත් මගේ දේශපාලන දර්ශනයත් අතරේ ප්‍රතිපත්තිමය ගැටුමක් ඇති වුණා. ඒ විතරක් නෙවෙයි, රනිල් වික්‍රමසිංහ මහතා සහ මා අතරේ බරපතල සංස්කෘතික වෙනස්කම් මම දැක්කා. ඒ දේශපාලන ප්‍රතිපත්තිවල වෙනස්කම් එතුමාගේ සහ මගේ, ඒ වගේම සංස්කෘතික වශයෙන් චරිතවල සහ ගති ලක්ෂණවල ඒ ඇති වූ සංස්කෘතිකමය දේශපාලන වෙනස්කම්, ඒ සියල්ල මේ දේශපාලන සහ ආර්ථික අර්බුදය බරපතල වන්නට හේතු වුණා කියලා මම විශ්වාස කරනවා. මං එතුමාට බොහෝ අවස්ථාවල කිව්වා, අනිකුත් ජ්‍යෙෂ්ඨ නායකයින් සමග එකට වාඩි වෙලා ඉන්න වෙලාවල්වලදී අපි එකට වැඩ කරමු, අපි සාමූහිකත්වයෙන් කටයුතු කරමු, අපි ගන්නා තීන්දු තීරණ සාකච්ඡා කරලා ඒ යහපාලන අරමුණු ඉෂ්ට කරගන්න අපි ක්‍රියා කරමු කියලා. නමුත් 62,50,000කට වැඩි ජනතාවගේ ඒ උතුම් අභිලාෂයන් එතුමා නොසලකා හැරියා. ඒ ගැන මා ඉතාමත්ම කනගාටු වෙනවා. මා රටේ නායකත්වය බාරගනු ලැබුවේ දූෂණ වංචාවලින් තොර යහපාලන සංකල්පය මුල් කරගත් ඉතාම නිර්මාණශීලී රාජ්‍ය පාලනයක් සඳහා. අතීත අත්දැකීම් සමග වර්තමාන අභියෝග තේරුම් ගනිමින් අනාගතයේ හෙට දවස වඩාත් ප්‍රබුද්ධ ලෙස සාක්ෂාත් කර ගැනීම සඳහා ආධ්‍යාත්මික ගුණවගාවෙන් පරිපූර්ණ වූ උතුම් සංකල්පයන් පෙරදැරිව මම සෑම විටම ඒ සඳහා විශාල උත්සාහයක් ගත්තා. මම ඒ සඳහා විශාල කැපවීමක් කළා. බොහෝ අවස්ථාවල මම අඩි කීපයක් පස්සට ගත්තා. ඇතැම් වෙලාවට ඔබ දකින්නට ඇති පහුගිය අවුරුදු 3කට වැඩි කාලය තුළ යම් යම් ආවේගශීලී ලෙස මට කතා කරන්න සිද්ධ වුණා. ඒ අවස්ථාවලදී ඇතැම් විට ඔබ මට දොස් කිව්වා. නමුත් ආණ්ඩුවේ අභ්‍යන්තර සාකච්ඡාවලදී අමාත්‍ය මණ්ඩලය තුළ පක්ෂ නායකින්ගේ රැස්වීම තුළ මම මොනතරම් ඉවසීමෙන් මොනතරම් නිහතමානී ලෙස මම කටයුතු කළාද කියලා දන්නේ මගේ හෘද සාක්ෂියයි. ඒ සියල්ල මම කැප කළේ රට සහ රටේ ජනතාව වෙනුවෙන්. නමුත් ඔබේ මතකයේ තිබෙනවා ඒ උතුම් පරමාර්ථ මුල් කරගෙන පිහිට වූ මේ ජනතාවගේ උතුම් අභිලාෂ ඉටු කරගන්නා වූ යහපාලන ආණ්ඩු සංකල්පය ආණ්ඩුව පිහිටවලා මාස 3ක් යන්නටත් කලින් බිඳ දැම්මා. මහා බැංකු මුදල් මහා මංකොල්ලය අපේ රට ප්‍රබල ආර්ථික අගාධයකට ඇදවැටුණා. ලංකා ඉතිහාසයේ රාජ්‍ය වත්කම් මුදල් පිළිබඳව මෙවැනි මහා මංකොල්ලයක් ඔබ දන්නවා මීට පෙර අපි අසා තිබුණේ නැහැ. ඒ පිරිසිදු දේශපාලන යහපාලන සංකල්ප දූෂණයෙන් වංචාවෙන් තොර රාජ්‍ය පාලනයක් ගෙන යෑමේ උතුම් වූ ජනතාවට දුන්නා වූ ප්‍රතිඥා සහ පොරොන්දු
ඒ සියල්ල අමුමුවේ ඝාතනය කළා. මගේ මතකයේ තිබෙනවා ආදරණීය දෙමව්පියනි දරුවනේ, මේ මහබැංකු මංකොල්ලය සම්බන්ධයෙන් රටේ ඇති වූ ජනතා උද්ඝෝෂණය සහ හඬ, විපක්ෂයේ හඬ, දේශපාලන පක්ෂවල හඬ, සමාජ වගකීම් දරන්නන්ගේ සිවිල් සංවිධානවල හඬ ආපු වෙලාවේ අපි ආණ්ඩුව තුල මොනතරම් අභ්‍යන්තර අර්බුදකාරී තත්ත්වයක් ඇති වුණාද කියලා. ඒ සිද්ධීන් සමග ගරු රනිල් වික්‍රමසිංහ මහතා ඒ අවස්ථාවවලදී එතුමා හැසිරිච්ච ආකාරය හරිම නොසන්සුන් විදියට, හරිම කලබලකාරී විදියට එතුමා හැසිරුණා. මහබැංකුවේ කාර්ය මණ්ඩලයට ඒ අවස්ථාවේ මා ඔවුන් හමු වෙන්න යාමට මා තීරණය කළ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා හදිසියේම මගේ නිල නිවසට දුවගෙන විත් බොහෝ කලබලකාරී ස්වභාවයෙන් එතුමා මට කිව්වා, මහබැංකුව අයිති වෙන්නේ මටයි, ඒ කියන්නේ එතුමාට ගැසට් කරලා තියෙන්නේ. ඒ නිසා ඇයි ඔබ යන්නේ කියලා මගෙන් ඇහුවා මහබැංකුවට. මම ඒ වෙලාවේ එතුමාට කිව්වා, ඔබට ගැසට් නිවේදනයකින් භාරකාරත්වයේ දී තිබෙන බව ඇත්ත, නමුත් මම ජනාධිපති නේද, මට එතෙන්ට යන්න අයිතියක් තිබෙනවා නේද කියලා මං එතුමාට කිව්වා. මම කිව්වා මම තව ස්වල්ප වේලාවකින් පිටත් වෙනවා. ඒ සමගම එතුමා මගේ නිවසෙන් නික්ම ගියා. මම ස්වල්ප වේලාවකින් මහබැංකු ගොඩනැගිල්ලට ප්‍රවේශ වන විට, ඇතුල් වන විට මේ සිද්ධිය තුල නිවාඩු දමා ඉවත් වී සිටි හිටපු මහබැංකු අධිපතිවරයා අර්ජුන මහේන්ද්‍ර මහතා බුලත් හුරුල්ලක් දී මා පිළිගන්න ඉදිරියට පැමිණියා. මා පුදුමයට පත් වුණා, ඔහු කොහොමද මෙතනට ආවේ කියලා. ඒ නොසන්සුන්කාරී වාතාවරණය, කලබලකාරී ඔවුන් හැසිරුණු ආකාරය, ඔවුන්ගේ නොසන්සුන් මානසිකත්වය මම ඒ වෙලාවේ හොඳින් දැක්කා. මේ සියල්ලත් එක්ක දැන් දවස් දෙකකට කලින් මම ගත් තීරණය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා වශයෙන් පත් කිරීමටත්, ගරු රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමටත් ළඟම ඇති වූ ප්‍රබලතම හේතුව මගේ දේශපාලන ජීවිතය දැන් අවුරුදු 56කට වැඩි. පසුගිය දිනවල මාධ්‍ය වෙත පැමිණි නාමල් කුමාර කියන පුජ්‍යලෙක් මා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමක් පිළිබඳ කුමන්ත්‍රණයක් හෙළි කළා. ඒ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මම බාර දුන්නා. පොලිස්පතිවරයා ඒ පරීක්ෂණ කටයුතු බාර දී තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොවේ, පොලිසියේ වෙනත් පරීක්ෂණ අංශයකට. නමුත් මට ඒ අවස්ථාවේම පෙනී ගියා එය විශ්වාස කළ නොහැකි තත්ත්වයක් ඉදිරියේදී ඇති වෙන්න පුළුවන් කියන එක. මේ තොරතුරු කුමන්ත්‍රණය පිළිබඳව ප්‍රකාශයක් කළ පුජ්‍යලයා මාධ්‍යයට පැමිණ ඒ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට පෙර ඒ තොරතුරු දුන් පුජ්‍යලයාගේ ප්‍රකාශය නිකුත් වී පැය 48ක් යෑමට පෙර පොලිස්පතිවරයා ප්‍රකාශයක් කළා, මේ තොරතුරු දුන් පුජ්‍යලයා ඉදිරිපත් කළ හඬපටිය සැකසහිතයි කියලා. රටේ ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් හෙළි කළ පුජ්‍යලෙක් ඉදිරිපත් කර කරුණු තාක්ෂණික හඬපටයක් පරීක්ෂණයක් කිසිදු නොපවත්වා ඒ සැකයි කියා කියන්නට තරම් පොලිස්පතිවරයා ඉතාමත් නිර්ලජ්ජී ස්වභාවයෙන් හැසිරීම
පොලිස්පතිවරයෙකුට සුදුසුද යන්න මෙහිදී ඉතාම ගෞරවයෙන් මා ඔබෙන් අසන ප්‍රශ්නයක්. මේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒට සහයෝගය දෙන අනිකුත් රජයේ විශේෂ විමර්ශන අංශත් බුද්ධි අංශත් මේ වන විට ලබා ඇති දී ඇති තොරතුරු අනුව මේ ඉතාම බරපතල තත්ත්වයක්. රටේ ජනතාවට මෙතෙක් නොලැබූ තොරතුරු රාශියක් මේ පරීක්ෂණය අභ්‍යන්තරයේ තිබෙනවා. මගේ ජීවිතය ඝාතනය කිරීම සඳහා ඊට සම්බන්ධ වූ ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ඇමතිවරයෙක් පිළිබඳව ඒ තොරතුරු දෙන්නා ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ වගේ මේ පරීක්ෂණවලට දැඩි බලපෑම් ඇති වෙලා තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ වගකිය යුතු නිලධාරීන් මේ පරීක්ෂණයේ වැදගත් අවස්ථාවල් වලදී ඔවුන් මගහරින තත්ත්වයක් ඇති වෙලා තිබුණා. මේ තත්ත්වය තුළ මම ඔබෙන් ආදරණීය ගෞරවනීය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ දේශපාලන අර්බුද ආර්ථික අර්බුදය සමග මාව ඝාතනය කිරීමේ ප්‍රබල කුමන්ත්‍රණයක කරුණු හෙළිවීම සමග මට තිබුණු එකම විකල්පය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර එතුමා අගමැතිවරයෙක් විදිහට පත් කර අලුත් ආණ්ඩුවක් පිහිටුවීම පමණයි. මේ අලුත් ආණ්ඩුවට එක්වන ලෙස මා පාර්ලිමේන්තුවේ කටයුතු කරන 225ක ගෞරවනීය සාමාජිකයන් සියලු දෙනාට විවෘත වූ ගෞරවනීය ආරාධනයක් මම කරනවා. මේ සියලු කටයුතු වලදී මට තිබුණු එකම විකල්පය ගරු මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කරගෙන අලුත් ආණ්ඩුවක් පිහිටවීමයි. මේ අලුත් ආණ්ඩුව පිහිටවීම ගරු මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කිරීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියන චෝදනාවක් ගරු රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂය විසින් කරන ලබනවා. නමුත් මම පැහැදිලිව කියන්නට ඕන නීති විශාරදීන්ගේ උපදෙස් මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟව කිසිදු පටහැනි වීමක් නොමැතිව මේ පත්කිරීම් කරලා තිබෙන්නේ, ඉවත් කිරීම් කරලා තිබෙන්නේ, අලුත් ආණ්ඩුව පිහිටවලා තිබෙන්නේ. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිවයි මේ නීතියට එකඟ නොනාකාරයටයි කියන ඒ චෝදනාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා කියන එක ගෞරවයෙන් ඔබ සියලු දෙනාට මා මෙහිදී සඳහන් කරන්නට ඕනේ. ඒ නිසා මගේ රට වෙනුවෙන්, මගේ ආදරණීය ජනතාව වෙනුවෙන් මේගත් දේශපාලන තීන්දුව සමග ආර්ථික අර්බුදය අවසන් කරමින්, දේශපාලන අර්බුදය අවසන් කරමින් සමෘද්ධිමත් ආර්ථිකයක් සමග යහපත් සමාජයක් ගොඩනගන්න, ආධ්‍යාත්මික වශයෙන් ප්‍රබුද්ධ සමාජයක් ගොඩනගන්න ඔබ අප සියලු දෙනාටම ඒ සාමූහිකත්වය ඉටු කරමින් මේ රටේ සමස්ත පුරවැසියන්ටත්, සියලු රාජ්‍ය නිලධාරීන්ට, සියලු දේශපාලඥයින්ට, ගෞරවනීය මහා සංඝරත්නය, අනිකුත් සියලු ආගමික පූජකතුමන්ලා ඒ සියලු දෙනාට මා ඉතාමත් ගෞරවයෙන් ඇරයුම් කරමින් මේ කටයුතු වලට ඔබේ සහයෝගය, අනුග්‍රහය, දායකත්වය, ආශිර්වාදය ලබා දෙන්නා කියා කාරුණිකව ඉල්ලා සිටමින් මා ඔබෙන් සමුගන්නවා. ස්තුතියි. තෙරුවන් සරණයි.